හයි කොහොමද වාල්ට? ඉදුරු තල්ගෙඩියකින් රසමරස බීම් එකක් හදාගන්න අද මම හදන්නේ. ඉතින් තල්වලින් එක එක වර්ගේ කෑම බීම් හදාගන්න පුළුවන්. ඉතින් අද අපි බලමු තල්වලින් රසමරස තල් කිරි එකක් හදන්නේ කොහොමද කියලා. අපිට මේකට ඕන වෙනවා හොඳට ඉදුරු තල්ගෙඩියක්. හොඳට ඉදුරු තල් ගොඩක් සුවඳයි. ඒ වගේම මේක ටිකක් එබෙන ගතියෙන් වැඩි. මුලින්ම අපි මේ තල්ගෙඩියේ තියෙන උඩ කොටස ඉවත් කරගන්න ඕන. පස්සේ මේ තල්ගෙඩිය අපි රත් කරගන්න ඕන. ඒකට මම පාවිච්චි කරේ මේ වගේ පොල් කටු අඟුරු ලිපක්. ඔයාලට පුළුවන් මෙහෙම නැත්තුව සාමාන්‍ය ගෑස් ලිපක උනත් පෑන් එකක් උඩ තියලා මේ ගෙඩිය හොඳට රත් කරගන්න. අපි මෙහෙම තල්ගෙඩිය රත් කරන්නේ තල්ගෙඩියේ තියෙන තිත්ත කොටස ඉවත් කරගන්න. අපි ජූස් එකක් හැදුවා පස්සේ ඒකේ පොඩක් තිත්ත රහක් එනවා. ඉතින් ඒ තිත්ත කොටස ඉවත් කරගන්න තමයි අපි මෙහෙම රත් කරන්නේ. ඔයාලට පේනව ඇති තල්ගෙඩිය රත් වෙනකොට සුදුපාට තියරයක් තල්ගෙඩියෙන් බේරෙනවා. අන්නේ සුදුපාට කොටස තමයි තිත්ත කොටස. ඉතින් ඒ තිත්ත කොටස ඉවත් කරගන්න තමයි අපි මෙහෙම රත් කරන්නේ. විනාඩි 15ක් විතර මම තල්ගෙඩිය රත් කරගත්තා. ඊට පස්සේ උඩ තියෙන පොත්ත අපි හිමිහිට කලවල ඉවත් කරගන්න. පොත් ඉවත් කරගත්තට පස්සේ අපි මේ වගේ තල්ගෙඩිය මැදින් කොටස් වලට වෙන් කර ගන්නවා. අද අපි මේ කිරි එක හදාගන්නේ පොල් කිරි වලින්. මෙතන මම අරගෙන තියෙනවා පොල් ගෙඩියක මිටි කිරි. මුලින්ම මේ මිටි කිරි එකට තල්ගෙඩිය එක කොටසක් අරගෙන ඒ තල්ගෙඩියේ තියෙන ජූස් ටික හොඳින් ඉවත් කර ගන්න ඕන. පස්සේ ඒකටම තවත් කොටසක් අරගෙන ඒ ගෙඩියේ තියෙන ජූස් ටික මේ වගේ හොඳට මිනි කරලා ඉවත් කරගන්නවා. ඊට පස්සේ තිය කිරි එකත් අරගෙන ඉතුරු වුණු අනිත් තල් කොටසත් ඒකට දාලා ඒකේ තියෙන ජූස් ටිකත් හොඳට මිරි කරලා අරගන්නවා. ඒ විදිහට තල් ගෙඩියේ තියෙන ඔක්කොම ජූස් ටික අපි හොඳට අරගන්න ඕන. ඊට පස්සේ වෙනම් භාජනයක් අරගෙන අපේ තල් කිරි එක හොඳට පෙරා ගන්න ඕන. රොඩු ටික කෙඳි ටික එහෙම ඉවත් වෙන්න. ඊට පස්සේ අපි පෙරාගත තල් කිරියකට මම සීනි ග්‍රෑම් 150ක් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපේ තල් කිරියක ලිපෙන් තියලා සාමාන්‍ය උෂ්ණත්වයේ හොඳින් රත් කරගන්න ඕන. කිරි එක හොඳට බුබුලු දාලා නටනකම් අපි මේ කිරි එක හැඳි ගාන ගමන් ලිපේ තියාගන්නවා. කිරි එක හොඳට නැටුවට පස්සේ අපිට පුළුවන් මේක ලිපෙන් ඉවත් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ තල් කිරි එක උරුවෙන්ම පිළිගන්වන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක හොඳට කූල් කරලා මේකේ රස බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රසවත් තල් කිරි එකක් හදාගන්නේ. ඉතින් ඔයාලත් මීට කලින් තල් කිරි හදලා නැත්නම් අනිවාර්යයෙන්ම ගෙදරදී මේ වගේ හදලා බලන්න. ඔයාලත් අපේ වීඩියෝ වලට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් රස වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. ගිහින් එන්න ඔයාලට සුබ දවසක්.